ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහනපත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත වෛද්‍ය වර්ජනය අද තෙවන දිනටත් විසඳුම් ලැබෙනතුරු වර්ජනය අඛණ්ඩව රජයේ වෛද්‍ය නිලධාරීන් දැඩි තීරණයක රෝගීන් තව තවත් අපහසුතාවයට ඉදිරි සති තුනේදී මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් විය හැකි PHI සංගමේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක් ඇමරිකා එක්සත් ජනපදයේ ෆයිසර් කොවිඩ් පෙත්තට අවසර දෙයි බ්‍රිතාන්‍යයේ ප්‍රථම වතාවට කොවිඩ් දෛනික ආසාදිතින් ලක්ෂයක් ඉක්මවයි චීන නැවට නිකුත් කර ඇති වාර්ණ නියෝගය ඉවත් කරනවාද දීර්ඝ කරනවාද තීරණය ජනවාරි 6 වෙනිදා හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නවත් බය වෙන්නේ නැහැ අපේ තාත්තත් කිව්වා විදුර කියයි දැන් දේශීය පුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය අද තෙවන දිනටත් ක්‍රියාත්මකයි මේ හේතුවෙන් අසරණ රෝගීන් අදත් අපහසුතාවයට පත් වුණා විසඳුම් ලැබෙන තෙක් අකණ්ඩව වර්ජනය කරන බවයි රජයේ වෛද්‍යවරුන් පවසන්නේ इलीमहताक मूल करगानमें राज्य वैद्य निलधारिंगे संगमय आरंभ कल वर्जन क्रिया मार्गे अद तुन्मण दिन क्रियात्मक सीए कैटल संधा निसी विसंधु लेबन तेक अखंड भूर्ति क्रिया मार्गे सिदुकर पपाय राज्य वैद्य निलधारिंगे संगमय पवसाने मेहेतु अदात रोगी जनता वे दडी असिरुता वे कटाई දොස්තරල කියන අපිට දැන් අද කරන්නේ නැහැ කියලා. ගෙවල් වලට යන්න කිව්ව වෙනින් දවසක ඇවිල්ලා දිනේ අදා ගන්න කිව්වා. මම කවුරුත් ඇවිල්ලා බැලුවේ නැහැ. දැන් ආයි එයිද දන්නේ නැහැ අපිට. අපි මෙතෙන් දෙන්නේ සෙල්ලමක් කරන්න නෙවෙයිනේ බේත් ගන්න නෙවෙයිනේ එකෝ නැහැ කියන්න ඕනේ එකෝ දෙන්න ඕනේ. අතන යන්න මෙතන යන්න එළවන්න අපි මිනිස්සුයෝ නේ මාතේ දුප්පත් උනාට. වර්ජන ක්‍රියාමාර්ගයේ දිවයින පුරා අධ්‍යාත්වවත් මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දක්නට ලැබුණා. රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විසින් ආරම්භ කර ඇති මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පෙරාදිනිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා මෙලෙස අදහස් පළ කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් ඍජු ඉන්නවා කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් අපි ඒකට ගරු කරනවා. මොකද මේ විදිහට වෘත්ති සංගම් ඇවිල්ලා රටේ ආයතනවල පාලන කටයුතු වලට මේ විදිහට මැදිහත් වෙන්න ගියොත් මේ රට මේ කරගෙන යන්න බැරි වෙනවා. ඒක වෛද්‍යවරු විතරක් නෙමෙයි මේක ඊළඟට හෙද නිලධාරීන් පටන් ගන්නවා. බලයේ තියෙන හැමෝම මේ මොනහරි වෘත්ති ක්‍රියා මාර්ගයක් කරලා ඒකෙන් කාටරි රිද්දවන්න පුළුවන් නම් රජයකට මොනහරි දනවන්න පුළුවන් නම් ඒගොල්ලෝ මේක භාවිත කරනවා. ඒ නිසා මේක තමයි නරක පෞරාදර්ශයක් කියන එකත් මතක් කරන්න ඕන. රජයේ විදිහට වෘත්ති සමිතිය වල වමනාවන්ට නොනැමී පරිපාලනයේ වශයෙන් නිවැරදි තීන්දුව අරගෙන මේ රටට අවශ්‍ය කරන සෞඛ්‍ය සේවා ලබා දෙයි කියලා. අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් සිලින්ඩර ආශෘත පිපිරීම් වාර්තා වී තිබෙනවා. තවමත් මෙලෙස පුරන්නේ සංයුතිය සටහන් නොකළ ගෑස් සිලින්ඩර බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගාල ප්‍රදේශයේ දින කිහිපයක සිට ගෑස් වල හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. दिन देखक सिट एटम प्रदेश वल अलविनियोजितान संयुत सटहन कर लिट्रो गैस निकुत्कना कैसे विदा गाल प्रदेश दिन पहाक सिट गैस हिंगिया पवत बवट वार्तावनवा पिंद सेल हिमियान पवसाने गैस लबागनी मट पेमीन पारिभोगिकियान आपसु हरवायवी मट सिदून बवा දවස් පහකින් විතර වගේ මේ පැත්තට ආවේ නෑ ඔල්. තාම නම් මෙහෙට බෙදන්න පටන් අරගත්තේ නෑ. අපිට අන්තිමට 20 වෙනිදායින් පස්සේ ගෑස් තාම ලැබිලා නෑ. දැන් දවස් 4කින් අපිට ගෑස් ලැබිලා රෝ ගෑස් කෝපෙන්ට කතා කරා. නමුත් එයාලා කියන්නේ තාම එයාලට ගෑස් හම්බෙලා නෑ කියලා. පාරිභෝගිකයන් ඇවිල්ලා හැරිලා යනවා. ඉතින් එයාටත් මේක මහා ප්‍රශ්නයක්. දැන් අපේ ගාව මොනවත් ගෑස් නෑ. ප්‍රින්ට් කරපු එක තාම අපිට එකක්වත් ලැබිලා නෑ. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශෘත පිපිරීම් සහ ගෑස් කාන්දු වීම පිළිබඳව වාර්තා වුණා. තවමත් මෙම පිපිරීම් සිදුවන්නේ සංවිතිය සටහන් නොකළ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගෑස් පිපිරීම් පිළිබඳ සොයාබැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතාද පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ ගෑස්වල සංවිතියේ වෙනසක් හේතුවෙන් මෙම ගෑස් පිපිරීම් සිදුවන බවයි.
ජනතා විමුක්ති පෙරමුණ සමග සංධානගත වීමේ හැකියාවක් තම පක්ෂයේ සතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා. මීට පිළිතුරු ලබා දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ සංධානගත වීම හමුවේ රටේ ජනතාවට ලැබී ඇති අත්දැකීම් අමහිරි බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සංධානගත වීමකට අදාළ ඉඟි පළවෙමින් පවතිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ දින මාධ්‍ය වෙත පවසා සිටියේ පිරිසුදු පක්ෂ එකට සංධානගත වී කටයුතු කිරීමට හැකියාවක් පවතින බවයි. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක 2001 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියේ කාලෙත් 2005 මහින්ද රාජපක්ෂ නායකතුමා කාලෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාවයන් වලට ඇවිල්ලා ආණ්ඩු හැදුවා. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකතු වීම අලුත් යමක් කියලා මං හිතන්නේ නැහැ. අද අපේ පක්ෂය ඇතුලේ දූෂිතයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසිදු පක්ෂයක් බවට දැන් පත් වෙලා තිබෙනවා. ඉතිහාසයට වඩා වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසිදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසිදු පක්ෂයත් එක්ක එකතු වෙලා අනාගතය ගැන ගොඩනගන්න තියෙන ඉඩකඩ තිබෙනවා. ප්‍රගතිශීලී දේශපාලන බලවේගයක අපිට එකතු වීමේ පූර්ණ හැකියාව තියෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ අපසිදු කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ සංධානගත වීම හරහා රටේ ජනතාවට මෙතෙක් ලැබී ඇති අත්දැකීම මිහිරි නැති බවයි. දයසිරි ජයසේකර ඇමතුමාගේ ප්‍රකාශය ගැන අපි සතුටු වෙනවා. නමුත් අපේ රටේ පහුගිය කාලය තුළ පක්ෂ එකතු වෙලා ආණ්ඩු හැදුවා. නමුත් ඒ අත්දැකීම් වලින් තේරුම් ගත්ත දේ තමයි එවැනි එකකින් මේ අර්බුදය ගොඩගන්න බැහැ කියන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් දේශපාලන පක්ෂවල ඇත්තටම මේ රට ආදරය කරන දූෂිත නොමිච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අයත් එක්ක එකතු වෙලා ජනතා සන්ධානයක් ගොඩනැගීම තමයි ඇත්තටම අපේ අරමුණ වෙන්නේ. දේශපාලන පක්ෂ එකතු කරලා සන්ධාන හදලා ආණ්ඩු හදන එක රටට තියෙන්නේ ඇත්තටම මිහිරි අත්දැකීමක් නෙමෙයි. අපේ පැත්තෙන් ගත්තොත් එවැනි පක්ෂ එකතු වෙලා සන්ධාන ගොඩනැගීම පිළිබඳ අදහසක් නැහැ. එහෙම සාකච්ඡාවක් ඇති වෙලත් නැහැ. නමුත් මේ පක්ෂවල ඉන්න හොඳ අය, ඉහළ සහ පහළ විවිධ මට්ටම්වල ඉන්න හොඳ අය එකතු කරගත්ත නව ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඉතින් එය හරහා නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විදිහට. ජාතික ජන බලවේගයේ විදිහට මේ රටේ සියලු ප්‍රගතිශීලී බලවේගවලට අපි විවෘත ආරාධනාවක් කළා තියෙනවා. ඒ ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා අලුත් ගමනක් යන්න එන්න කියලා. ඉතින් ඒ විවෘත ආරාධනාව කාටත් පොදුයි. ඒක විවෘතව පවතිනවා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රජයේ ඇමතිවරුන් කසාය බිව්ව ගොළුවන් ලෙස කටයුතු කිරීම කනකාටුවට කරුණක් බව සමගී ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. එම ඇමතිවරුන් යහපාලන සමයේ ඉන්ධන මිල ඉහළ යද්දී විශාල හඬක් නැගූ බවද ඔහු සිහිපත් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා. ඉන්ධන මිල ඉහළ යාමත් සමගම මේ වන විට භාණ්ඩ සහ සේවා රැසක මිල ගණන් දවසින් දවස ඉහළ යමින් පවතිනවා. මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සෞභාග්‍යයේ ආණ්ඩුව ජනතාව මත යලිත් වරක් තෙල් මිල වැඩි කරමින් ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇති බවයි. ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට වැටි ඇති මොහොතක තෙල් මිල ඉහළ දැමීම තුළ ආණ්ඩුවේ ආදායම ඉහළට ගැනීමට උත්සාහ දරන නිර්ලජ්ජිත ක්‍රියාවක් සිදුවන බවද ඔහු පවසනවා. තෙල් මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගෙන හැරපාන කරුණු අතිශය පිළිකුල් සහගත බවත් ඩොලර් හිඟය නිසා තෙල් ආනයනයේ සීමා කිරීමටත් තෙල් පරිභෝජන අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජනතාව නින්දට වැටෙන මහරෑ ගිවිසුම් මත්සන් කිරීම බහණ්ඩ මිල ඉහළ දැමීම ආණ්ඩුවේ නවතම ක්‍රියාපිළිවෙතයි. තෙල් මිල ඉහළ යන විට මිල ඉහළට දමන්නටත් පහළ යන විට මිල පහළ දමන්නටත් ආණ්ඩුවක් කුමකට දැයි ප්‍රශ්න කළ ඇමතිවරුන් අද කසාය බිව්ව ගොළුවන්සේ කටයුතු කිරීම ජනතාවට කරනු ලබන අපහාසයක් බවත් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සිය නිවේදනයෙන් පවසනවා. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට රජයේ කටයුතු කිරීමට විරෝධය පළ කරමින් මාවතගමදී ඊයේ රාත්‍රියේ විරෝධතාවයක් පැවැත්ුණා. සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. ඊට ප්‍රාදේශීය දේශපාලඥයින් සහ ප්‍රදේශීය ජනතාව එක්ව සිටියා.
ඉන්ධන මිල වැඩි කිරීම තුළ මේ රටේ ජනතාවට අද ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. සියලුම භාණ්ඩ හා සේවාවන් මේ ඉන්ධන මිල වැඩි වෙනත් එක්කම වැඩි වෙනවා. අද මේ රටේ වේලක්කාර වේලක් කන්න බැරි තැනට වත් වෙලා. අපි දැක්කා මීට පෙරත් ඉන්ධන මිල වැඩි කරන වෙලාවේ ගම්මන්පිල ඇමතිවරයාට කියනවා පොදු ජන සම්දානේ ලේකම්වරයා මේක මේ ඇමතිවරයාගේ වැඩක් කියලා. මොකද ඒ වෙලාවේ බැසිල් රාජපක්ෂ හිටියේ ඇමරිකාවේ තමන්ගේ රටේ. දැන් අද මේ වෙලාවේ බැසිල් රාජපක්ෂ ඉන්නේ තමන්ගේ රටට ගිහිල්ලා ඇමරිකාවට කියලා මුදල් ඇමතිවරයා. එතකොට මහාචාර්ය ජීඑල් පීරිස් මේක බාර දීලා තියෙනවා. දැන් මොකද්ද මේ කරන්නේ? මේ රාජපක්ෂරු ජනතාව නැවත නැවත අන්දමින් ඉන්නවා. අපි පැහැදිලිවම කියනවා මේ රජය මේ රටේ ජනතාව ජීවත් කරවන්න අසමත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේක කරන්න බැයි නම් කරන්න පුළුවන් අයට බාර දෙන්න. අපි ලෑස්ති සමගි ජනබලවේගය මේ රටේ ජනතාව ජීවත් කරවන්න. ආන්දෝලනාත්මක චීන පොහොර නැවට පනවා ඇති වාරණය ඉවත් කරනවාද දීර්ඝ කරනවාද යන තීරණය ලබන ජනවාරි මාස 6 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණය අද ප්‍රකාශ කළා. බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය ඉවත් කරනවාද දීර්ඝ කරනවාද යන නියෝගය ජනවාරි මාස 6 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. දැනට පනවා තිබෙන වාරණ නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවද විනිසුරුවරයා පැවසුවා. කොළඹ කමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද යලි කැඳවීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. පෙත්සම්කාර පොහොර සමාගම මීට පෙර අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවාණු හරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් වග උත්තරකාර ක්වින්ඩාව සිවින් බයෝටෙක් ගෲප් කම්පැනි නැමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවරගත් බව දැනුම් දුන්නා. ජීවාණුහරණය කළ කාබනික පොහොර මෙරටට නැවගත කිරීමට අවශ්‍යව තිබුණද එම කාබනික පොහොරවල ශුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි ඔවුන් අධිකරණයේ හමුවේ පැවසුවා. ජාතික ශාක නිරෝධායන සේවයේ වෙත වග උත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස්වල කාබනික බැක්ටීරියා ඇතුළු ජීවීන් සිටින බව තහවුරු වී ඇතැයිද සඳහන් කළ එම සමාගම මේ තත්ත්වයේ මත වග උත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළා. ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත්කට ඇති නයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම හෝ ලබා ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නයි එම සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබුණා. මේ අතර ලංකා පොහොර සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලද යලි කැඳවීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය ඉවත් කරනවාද නැද්ද යන නියෝගය ලබන 6 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළා. ඒ දින දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බවද විනිසුරුවරයා පැවසුවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. අද ඉන්ධන මිල ලෝක වෙළඳපොලේ අඩු වෙනවා. ඒ හින්දා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ඩොලර් තියෙනවා නම් ඉන්ධන ගෙන්නා ගැනීම ගැන ප්‍රශ්නයක් නැහැ. දේශපාලන පක්ෂ පිළිබඳ ජනතාවට අද තුට්ටුවක විශ්වාසයක් නැහැ. අද ජනතා බලවේගයක අවශ්‍යතාවය ජනතාව තුල තියෙනවයි කියන එක අපිට පිළිගන්න වෙනවා. මොළෝ දන්න කප් ගැහු රජ පියානු නත්තල් තෑගි බෙදනා සුමිතුරානු මෙදවස ලක් ජනයා නුඹේ ගුණ වයානු පණ ටික ඉතුරු කරපන් මොළ හතානු මේක ශ්‍රී ලංකාවනේ දෙයියනේ ඉත ලෝකේ අඩු නැහැ කියලා අපේ අඩු වෙන්නේ නැහැ. මේකට ප්‍රධාන ප්‍රශ්නේ තමයි ආර්ථික කලමනාකරණයක් නොමැති. හරි දෙයට හරි කියන්න, වැරදි දෙයට වැරදි කියන්න ඉස්කෝලේ යන කාලෙත් කිව්වා, අපේ තාත්තත් කිව්වා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රජයේ ආවට පස්සේ තමයි ඩොලර් එක 200 පැන්නේ. ඒ වගේම තෙල් ලීටරය 250 තිබෙන්නේ මේ ආණ්ඩුවේ. ලෝකේ නග්නකොට නග්ගන්නයි, බස්සනකොට බස්සන්නයි ආණ්ඩුවක් වුණද කියලා. නමුත් අද වෙනකොට ලෝකේ නග්නකොටත් බස්සනකොටත් තෙල් බිල වැඩි කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව ජනතාව හඳුන්වනවා. ඉන්ධන කියලා කියන්නේ ලංකාවේ නිෂ්පාදනයක් නෙවෙයි. මාසිකට අපිට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 350-400 අතර ප්‍රමාණයක් වැය වෙනවා. මේ ඉන්ධන මිල වැඩි කිරීමේ චේතනාව විය යුත්තේ ඉන්ධන පාරිභෝජනය අඩු කරන්න. ඉන්ධන ආනයනයට යන ඩොලර් ප්‍රමාණය අඩු කර ගැනීම විය යුතුයි. ඉදිරි සති තුන තුල මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදයේ බවට ඔමික්‍රෝන් පත්විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් රෝගීන් සමාජයට නිරාවරණය වීම අධ්‍යයනයේදී මෙය පැහැදිලි වන බවයි. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව.
රට තුල පවතින වසංගත තත්ත්වයේ හැමුවේ ඉදිරි සති 3න් පසුව මෙරට තුල ව්‍යාප්ත වන ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදයේ බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත්විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සියතර ප්‍රකාශ කළේ මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයින් සමාජයට නිරාවරණය වීම අධ්‍යයනය කිරීමේදී මෙය පැහැදිලි වන බවයි. ඔමික්‍රෝන් ආසාදිත තවත් රෝගීන් 3 දෙනෙක් මෙරටින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශය ඊයේ ප්‍රකාශ කළා. ඉන් එක් පුද්ගලයෙකු ටැන්සානියාවේ සිට මෙරටට පැමිණ තිබෙනවා. ඉතිරි දෙදෙනා සුඩානයේ සිට පැමිණ ඇති බවටයි සෞඛ්‍ය අංශය තහවුරු කළේ. ඔවුන් වයස අවුරුදු 33, 35 හා 47 යන වයස්වල පසුවන්නන්. ඒ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් රෝගීන්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙත් සමග එළමෙන උත්සව සමයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. ඔමික්‍රෝන් වැනි අලුත් ප්‍රභේද මතුවෙන අවස්ථාවක තමුන් ඒකට ලක් වෙලා සංකූලතාවරණ ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගන්න තියෙන්නේ ඒකයි අපි කාලීනව මේ බූස්ට් එන්නතක් ලබා දෙන්නේ. ඒ බූස්ට් එන්නත ලබා ගත්තාම වෙන්නේ ආය ආර අඩු වෙලා තියෙන ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමට යනවා. ඊට අමතරව වැඩි කාලයක් මේ ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තිය පවතින. ඉතින් එතකොට අපි මේ ඔක්කොම ලබා ගත්ත රටක් විදියට එන වසරේ අපේ ජනතාවගේ විශාල කොටසක් බූස්ට් එන්නත් ලබා ගත්තයි කියන්නේ හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා කියන්නේ රට තුල මේ රෝගයේ මොන ප්‍රභේද ආවත් ඒක පැතිරීම අපට ඉතාමත් අවම මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඊටත් අමතරව විශේෂයෙන්ම අපේ මූලිකම අවධානය තියෙන්නේ මරණ සහ සංකූලතා ඒක ඉතාමත් අවම මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඒක විද්‍යාත්මක ඔප්පු කරපු දෙයක්දලා තියෙන දෙයක්. කොවිඩ් වෛරසයේ ආසාදිත නවරෝගීන් 673 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඉන් එක් පුද්ගලෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලෙක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 581595 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිත නව මරණ 16ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14811ක් ලෙසයි. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව 147745. මෙරට තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍යෙන් ප්‍රථම වරට දෛනික කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ කොවිඩ් මර්ධනයෙන්වත් වාර්තාගත සංඛ්‍යාවක් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් පසුගියදා කටයුතු කර තිබුණා. මේ අතර අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළේ නත්තල් උත්සව සමයට පෙර නව සෞඛ්‍ය නීති පැනවීමක්ද සිදු නොකරන බවයි. ෆයිසර් සමාගම නිෂ්පාදනය කර ඇති COVID-19 ප්‍රතිකාර ඖෂධ පෙත්තට අමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි අවසරය ලබා දී තිබෙනවා. ටැක්ස්ලොවිඩ් ලෙස නම් කර ඇති මෙම ඖෂධ පෙත්ත සායනික පරීක්ෂණවලදී වැඩි ආරක්ෂාවක් ලබා දෙන බවට තහවුරු වී තිබුණා. ඒ අනුව වයස අවුරුදු 12ට වැඩි ඉහළ අවදානම් සහිත පුද්ගලයින්ට මෙම ඖෂධය අනුමත කර තිබෙනවා. එක්සත් ජනපදය මේ වන විටත් අමරිකානු ඩොලර් බිලියන 5ක ගනුදෙනුවකින් ඖෂධයේ තොග මිලියන 10ක් මිලදීගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ලබන වසරේ ගෝලීය වශයෙන් මෙම ඖෂධ තොග මිලියන 80ක් නිෂ්පාදනය කිරීමට නියමිත බවයි ෆයිසර් සමාගම පවසන්නේ. කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ යලිත් වරක් නගරයක් වසා දමා තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ චීනයේ උතුරු දිග නගරයක් වන ෂෑන් නගරයයි. අද මධ්‍යම රාත්‍රියේ සිට නගරයේ වසා දැමීමට නියමිත අතර එය කුමන කාලයක් බලපැවැත්වෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. ෂෑන් නගරයේ පුද්ගලයින් මිලියන 13කට අධික පිරිසක් මේ වන විටත් ජීවත් වනවා. පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.